විතර හොයලා තේරුමක් නැහැ කියලා මම හිතනවා. මෙතන ඉන්න හැමෝම හැමෝම අතර ඉතාම පැහැදිලිව අවබෝධයක් තියෙනවා මොකක්ද අ르බුදේ අපි මේකට විරුද්ධව අරගල කරන්න ඕනේ කියන අදහසක් මම හිතන්නේ මෙතන ඉන්න අය වගේම මේක බලන හැමෝටම තියෙනවා කියලා මම හිතනවා. මොකද මේක මේ රටේ මිලියන ගණන් ජනතාව බලනවා කියලා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ අමුනන්දුවක් තියෙන අය බලන. නමුත් මට තියෙන ප්‍රශ්නය අපසතුව අපි ඒක දන්නවනම් අපසතුව කොච්චර ශක්තියක් ධෛර්යයක් කැපවීමක් උනන්දුවක් මේක වෙනුවෙන් තියෙනවද කියන එක. අපි කොයිතරම් නිර්භයව කොයිතරම් කෙලින් මේක වෙනුවෙන් අපි හිට ගන්න ලෑස්තිද අපි ඒකට එන්න ලෑස්තිද කියන එක. පහුගිය කාලයේ තිස්සේ පහුගිය සති ගණනාවක් තිස්සේ පහුගිය මාසකට වැඩි කාලයක් තිස්සේ අපිව ඉලක්ක කරලා මෙතන ඉන්න අය මේ අරමුණත් එක්ක ඉන්න අය මෙතන මේ වැඩේට බහින අය කතා කරන අය මේ ජන අරගලයේ ඉන්න අය ජන අරගල ව්‍යාපාරේ ඉන්න අය විතරක් නෙමෙයි වෙනත් ව්‍යාපාරවල ඉඳගෙන හරි කොහොම හරි ජන අරගලය තුල ඉන්න අය අරගලයක් කිරීමේ අවශ්‍යතාව දකින්න අයව ඉලක්ක කිරීමක් ඒ අදහස් සීමා කිරීමක් වර්ධනය කිරීමක් අදහස් අතින් නැත්තම් මාධ්‍ය වලින් කරන ඉලක්කයක් මගින් එවන්නක් අපි දකිනවා. ඉතින් එවැනි මොහොතක මම අහන්නේ අපි කොයිතරම් ලෑස්තිද ඒකත් එක්ක කෙලින් හිටගන්න. අපි මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ කෙලින්ම අනුගමනය කරන 2009 දී මහින්ද රාජපක්ෂ අනුගමනය කරපු 2009 පස්සේ ඔහු කිව්වේ යුද්ධය ඉවරයි නැවත යුද්ධයකට යයි කියන බිය ඔහු දිගින් දිගටම පාවිච්චි කරා. ඒ බිය තුල තමයි ඔහු මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන ස්ථාවරත්වය හැදුවේ. රනිල් වික්‍රමසිංහද කියන්නේ අර තෙල් පොලින් සහ ගියා 2022 අවුරුද්දේ තිබුණු ඛේදනීය තත්වයන්ගේ ඒ බිය ඒ දර්ශක ටිකක් පෙන්නලා ඒ දර්ශකවල පිළිබඳ තියෙන බිය නැවත ඒක නැවත එන්න දෙන්නේ නැහැ කියන පොරොන්දුව තමයි ਉਹ අවසන් වශයෙන් දෙන්නේ. නමුත් අපි දන්නවා අපි අරගල කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. අපි අරගල කරන්නේ රෝහල් වල ඖෂධ නැතුව බෙහෙත් නැතුව මැරෙන මිනිස්සු වෙනුවෙන්. අපි අරගල කරන්නේ වැහෙන කර්මාන්ත ශාලාවල වැහුනම රැකියා නැති වෙන මේ වෙද්දි ගණන් කරලවත් නැති සංගණනයක්වත් කරලා නැති අති විශාල විරකියාවෙන් පෙළෙන මිනිස්සු වෙනුවෙන් යම් යම් සංගණනවලින් දැන් කියන 130 දක්වා මිලියන 4 ඉඳන් මිලියන 7 දක්වා වැඩි වෙලා තියෙන දරිද්‍රතාවය දුප්පත්කම කියන සීමාවෙන් පහලට වැඩෙන ඒ සීමාවත් ලේසි පහසු සීමාවක් නෙමෙයි අපේ රටේ තියෙන ඒකනුත් පහලට වැඩව අති බහුතරයක් ජනතාව වෙනුවෙන් හඬක් නැති ජනතාව වෙනුවෙන් අපි අරගල කරන්නේ කම්කරුණීන්ගේ වෙනස් කරපන් කියලා tire පිටිපස්සේ මනුෂ්‍ය නායකයෙක් කතා කරන ඒ ව්‍යාපාරික පැලැත්තිය වෙනුවෙන් අපි අරගල කරන්නේ ඒ කම්කරුණීන්ගේ වෙනස් කරද්දී රැකියාව රැකියාවේ අයිතිය සියල්ල අහිමි වෙන බිම ඉන්න හඬක් නැති මිනිස්සු වෙනුවෙන් ඒ මිනිසුන්ට හඬක් නැහැ ඒ මිනිසුන්ට රූපවාහිනී නාලිකාවල මයික් එක අහු වෙන්නේ නැහැ ඒ මිනිසුන්ට සමාජ මාධ්‍ය වල පෝස්ට් දාලා තමන්ගේ අරමුදේ කියන විදිහක් නැහැ ඒ මිනිසුන්ට විරෝධතා පවත්වන විදිහක් නැහැ ගියා වුන් අරගලේ මොතේ බව කලාප විදුසු වැඩ කරන මිනිස්සු ඇවිල්ලා ගෝල් ෆේස් එකේ ඉන්න ගොල්ලෝට වෙලාවක් තිබුණේ නැහැ ගොවියා උතුරේ දකුණේ ගොවියා දීවරයන් මේ සියලු දෙනා මේ පීඩිත අති බහුතරය මිලියන ගණනක් වට මිනිස්සු තමයි අරගලේ පීඩා වෙන්නේ. දැන් ඒ මිනිසුන්ට සැබෑ ප්‍රශ්න වෙනකොට වෙනත් ප්‍රශ්න පෙන්ව විඳින්නවා. මිනිසු පීඩිත හඩක් නැති මිනිස්සු ඉන්නවා. ලංකාවේ සංක්‍රාන්ති සමාජවාදී සමකාමී ප්‍රජාව ඉන්නවා. හඬක් නැතුව ඔවුන් පාරක බහිද්දී ඔවුන්ට විරුද්ධව කතා කියනවා. දෙමළ ජනතාව මෙහි ඇවිල්ලා ප්‍රශ්නයක් කතා කරන්න හැදුවම ඒගොල්ලොන්ට පීඩාවන් එල්ල වෙනවා. හඬක් නැති මිනිස්සු ඉන්නවා. කතා කරන්න හැදුවොත් ඒ කතා කිරීමම බිල්ලෙක් බවට හරවන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු වෙනුවෙන් බය නැතුව හිටගන්න, මේ මිනිස්සු වෙනුවෙන් බය නැතුව කතා කරන්න. මුළු සමාජයේම මුළු මේ රටේ තියෙන මාධ්‍ය යන්ත්‍රයම, මේ රටේ තියෙන දේශපාලන යන්ත්‍රයම එක තැනක හිටගත්තත් ඒකත් එක්ක කෙලින් හිටගන්න මම හිතන්නේ ඒක ගැන අවබෝධයක් තියෙනවා. මෙතන ඉන්න හැමෝම මම හිතන්නේ අවබෝධයක් තියෙනවා. මේක අහන අයට මම හිතන්නේ අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙන මිනිස්සුන්ට හොඳක් තියෙනවා නම් ඒ වගේම ඔබ මෙතෙක් කාලයක් කරපු දේවල් වලට වඩා අමතර තව පැයක් අමතර තව වෙලාවක් කාලයක් ඔබේ ජීවිතෙන් කොටසක් ඒකට කැප කරන්න ලෑස්තිද කියන ප්‍රශ්නයයි මම අහන්නේ. ඒ කැපවීම කිරීම අපි කරන්න ලෑස්ති නම් ඒ අමාරු හරවන්න අමාරු දෙයක් හරවන්න තියෙන ඒ ධෛර්යය අපි වගේ අයට තියෙනවා නම් මම හිතන්නේ අපිට විප්ලවීය වෙන්න පුළුවන් නම් අපි ඒ විප්ලවීය ජීවිතයකට තමයි ජීවිතය කැප කරන්න පුළුවන් නම් මෙතන වසන්ත ඉන්න වසන්ත දින 100 ගානක් හිරගත වෙලා හිටියා ඒක වෙනුවෙන් ඒ අරමුණ වෙනුවෙන් ඉතින් එතනින් එහාට අපිට යන්න පුළුවන් නම් අපි හැමෝටම ඒක දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අරගලය ඉවරද කියන ප්‍රශ්නට උත්තරය ලැබෙනවා සහ අපිට ඒ ශක්තිය තියෙනවා නම් මේක ඉවර කරන්න අපිට පුළුවන් වෙනවා. ස්තුතියි.